අයිබදන්ඩයන්නේ සතුන්ගේ චදන සතුන්ගේ චදනවලට අපි එනකොට මේ මේ දකින ගොළු බෙල්ලා ඒවග තවිින්න්න ගැඩවිලා කූඩැල්ල වගේ සමාර සත්තු අපි යාල්ට කියනවා අපෘෂ්ට වංශීන් කියලා අපෘෂ්ට වංශීන් කියලා කියන්නේ කොඳු ඇ්ට පෙල්ලක් නොමැති සත්තු මේ කොන්ඳු වැට පෙලක් නොමැති අපපුෂ්ට වංශී සත්තු චදන පෙන්වන්නේ ඇලයි ශරීරී තියන පේශී උදව් කරගෙන මේ බලන් ඉතාම හොඳින් මේගොල්ලො එයාමයා චදනය වෙන්නේ දේහයේ තියෙන පේෂී උපයෝගී කරගෙන එතකොට හැබැයි අපිටන් වෙනවා ආයමත් මේ අපි වගේ කොන්දුවට පෙලක්තින පෘෂ්ටවංශී සත්තු. ඒ ගොල්ලන්ගේ දේහේ චලනවලට, ප්‍රධානෝශයෙන් අස්තිිපද්ධතිය දායක වෙනවා. එ වගේම මේ අස්තිිපද්ධතිය උදව වෙනවා. දේහයේ හැඩය පවත්වාග නැන්ඩ අපේඇන්ගේ හැඩේ පවත්වගෙන ඇන්ඩට අස්තිපද්ධතිය දායක වෙනවා. තකොට දේ චලන සහ හැඩය පවත්වාගෙනම කියන දෙකටම මේ අස්තිපද්ධතිය දායක වෙනවා. එ වගේ මයි මේ අස්තිවල්ට සම්බන්ධර දෙන මේ දකිනාආකාරය පේෂී පද්ධතිය. පේෂීපද්ධතියෙන් කරන්නත් දේහ චලනවල්ට දායක වෙන එක චලන ක්‍රියාත්මක කරන එක සහ පේශීවල්නුත් අපේශරීරයේ හැඩය පවත්තුවා ගන්නවා නිසා පොදුවේ අස්ති සහ පේශී කියෙන ති දෙකෙන්ම අපේ ශරිරයේ චලන පවත්වාගෙන යනවා ඒ වගේම අපේ ශරීරයට නිශ්චිත වූ හැඩයක් ලබා දෙන්න දායක වෙනවා. තැම් මේ පෙන්නන්නෙත් අපේ අස්තිවල්ට පේෂී සම්බන්ධ වෙලා තියෙන ආකාර. අපි ඊළඟට යනවා අපේ ශරීරයේ අස්තිිපද්ධතියෙන් විතරක් වෙන ප්‍රධානකාර රැක්තිෙනවා ඒ තමයි අස්තිිපද්ධති අපේ ශරයට දැඩි බවක් නැත්නං සන්ධාරණයක් ලබා දෙන්නත් දායක වෙනවා. අපිදැම්ේ අස්තිසාහ පේෂී සම්බඳන වැළමිට සන්දිියයට ගියෝත් වැළමිට සන්ධියක තියෙනවා, අරාශ්ටියය, අන්වරාස්තිය සහ ප්‍රගණ්ඩාස්්ටියය ට සම්මඳරලා තියෙනවා. දීශේෂසාහ ත්‍රේශීර්ෂපේෂී බන්ධනිවලින්. අපි අත නම්වන්න කොට දිගහරින්නකොට මෙන්න මේ තියෙනේෂී තන්තුආකාර තන්තුවක් ආකාරෙන් තියෙන ඒවට සංකෝචනය වන්න පුළුවන් හිල්වන්න පුළුවන්. එකන හැකිලීමම් සහ දිගහැරීම් පෙන්න්න පුළුවන්. අ බලමුදැන් කොහොම දෙක වෙන්න කිය මේ බලන්ට අත නමන්න කොට දිගහරින්න කොට මෙන්න පෙනනම ඇතුළෙන් දවවිශීෂපේෂය. ඇකිල්ලෙන්නවා තිගේේරනෝ එකගැන සංකෝච නයව වෙනවා ඉල්වෙනවා ඉතා හොඳින් බලට දවිශෂ්‍යවේෂයේය සංකෝචනවත නමනකොට දිගාරිද්දිී ඉහිල්වෙනවා. මෙයා කරෙන් තමයි අභේශරීරේ අස්තිසාහපේශීවලින් දහෙ චලන්න පාත්වා ගෙන යන්න.